අයිබුවන් සුබ දැසනක් සුබ දැසනක් දරංච මරිදෙන් හිතනවා දැන් අපි එහෙම කොළඹට ඇවිල්ලා අපි හිරු නාලිකාවට ඇවිල්ලා නිවේදන කටයුතු ගන්න පටන් ගන්නකොට අපි දිහා කී දෙනෙක් නම් දැන් බලාගෙන ඉන්නවද කියලා ලෝකේ පුරාවටම ගත්තත් ඒ වගේම ලංකාව පුරාවටම ගත්තත් සමහරක් වෙලාවට ඒ කියන්නේ කොළඹ වෙන්න පුළුවන් දුර බැහැර ප්‍රදේශයක වෙන්න පුළුවන් එහෙමත් නැත්නම් ඔබ සේවා කරන ස්ථානයක වෙන්න පුළුවන් පිරිසක් එක්ක වෙන්න පුළුවන් බොහෝ දෙනෙක් විශ්වාස කරනවා අපි අද බොහොම හොඳ දේවල් කතා කරනවා කියන විශ්වාසය තියෙනවා දැන් රැකියා කරන ස්ථාන ගැන කතා කරනකොට හුඟක් වෙලාවට අපි ආසයි රැකියාවක් කරන්න මොකද අපිට අපි හිතන රැකියාවක් හම්බුනේ නැතුනහම අනේ අපිට රැකියාවක් තියෙනවා නම් හොඳයි නැත්නම් ගෙදර ඉන්න කම්මැලි කියලා හැබැයි රැකියාවක් කරන්න පටන් ගත්තට පස්සේ ඉඳලා හිටලා අපිට හිතනවානේ දැන් වැඩ වැඩි වෙන රැකියාවකට මාරු වෙන්න ඕනේ එහෙමත් නැත්නම් නිවාඩුවක් නැහැ කියලා හැබැයි නිවාඩුවක් හම්බුනොත් අපිට හිතනවා හදිසියෙන්වත් දවස් දෙක තුනක ගෙදර ඉන්න බෝරින් වැඩ කරා නම් හොඳයි කියලා. හරිම පුදුමයි ජීවිතේ. සුබ උදෑසනක් මුලින්ම. සුරංගි පටන් ගත්තා මට සුබ උදෑසනක් කිව්වෙත් නැහැ. හරි සුරංගි ඇත්තටම ඔබ කියන කාරණාව හරියටම හරි. මොකද දැන් ඇත්තටම මම කියන්නේ අපි ඕනම තැනක මොන වෘත්තියක මොන කාර්ය කරත් අපි කරන කාර්යයට අවංක වෙන්න ඕනේ. අවංක වුණොත් ඒ කරන කාර්යයේ වටිනාකම වැඩි. ඉඩමක් උගස් කරොත් එහෙම අපි ඒ උගසින් ඒ ඉඩම බේර ගන්න පුළුවන්. නමුත් අවංකකම කෙනෙක් උගසට තිබ්බොත් එහෙම ඒක අනිවාර්යයෙන්ම සින්න වෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා ඔබ කරන කාර්යයට අවංක වුණොත් ඔබට සතුට කියන එක අනිවාර්යයෙන්ම ලැබෙනවා ඇත. අපි අද දවසේ ඒ කාරණාවත් සමගින් බදාදා විඳිනු උදාසන අවංකකම මේ කියන්නේ අපි ඒ රැකියාවට පමණක් නෙවෙයි ජීවිතේ ඕනම තැනකට ඕනම තැනකට අවංකකම සම්බන්ධ කරගන්න පුළුවන් නම් අපිට ජීවිතේ අනිවාර්යයෙන්ම සතුට තියෙනවා එතන. ඒ සියලු දේවල් එක්ක අපි අද දවසේ මේ බදාදා විඳිනු උදාසන සතුටෙන් යුතුව වෙනද වගේම ආරම්භ කරන්න සූදානම් වෙන්නේ. ඔබේ දවස හැමදාමත් නියෝජනය වෙන දවස විදිහට අපි මෙය සලකන්නේ. වෙනද වගේම අපි අද දවසේ සූදානම් වෙන්නේ වාස්තු විෂය පිළිබඳව කතා බහ කරන්නට. මේ කාරණාවන් පිළිබඳව කතා බහ කරන්න දැන් දීර්ඝ කාලයක් තිස්සේ ඔබත් එක්ක හමු වුණ බොහොම ආදරණීය හිතවත් පුද්ගලයා. අපි අද දවසේදීත් බොහොම සතුටින් යුතුව මෙදිරට කැඳවාගෙන ආවා ප්‍රවීණ ජ්‍යොතිර්වේදී ජාත්‍යන්තර වාස්තු විද්‍යා උපදේශක නිශාන්ත පෙරේර මහත්මයාව අපි අද දවසේ සම්බන්ධ කරගත්තා. ආයුබෝවන් සුබ උදෑසනක්. ඒ වගේම මේ දරංචි අපි ආරාධනා කරමු ඔබට. අර ඔබ මහජන දිනේ වගේ තමයි අද විශේෂයෙන් බදා දවසකට කියන්නේ ඔබත් එක්ක අපි බොහොම සජීවීව ලඟින් සම්බන්ධ වෙන දවස 0112444555 අපේ සජීවී දුරකථන අංකය 0112444555 ඔබට පුළුවන් ඔබගේ නිවසේ තිබෙනා වූ අපි මේ ජ්‍යොතිෂ විෂය ගැන නෙවෙයි කතා කරන්නේ අපි කතා කරන්නේ වාස්තු විෂය ගැන ඒ නිසා ඔබගේ නිවසේ දෙගපළල ඒ වගේම ගෘහ මූලිකයාගේ උපන්දිනේ උපන් වේලාව අපිට ලබා දුන්නොත් හරි ආකාරව අපි ඔබව සම්බන්ධ කරගන්නවා හොඳයි නිශාන්ත මහත්මයා මම හද දවසේ ඔබේ මුලින්ම අහන්නට කැමතියි දැන් ඇත්තටම මේ අපි දිශාවන් පිළිබඳව නිරන්තරයෙන් කතාබහ කරන නිසා මේ දිශාවන් වල තිබෙනා වූ වටිනාකම් කොහොමද සුභාසුභ තත්වයන් පිළිබඳව අපි කතාබහ කිරීමක් කරනවා කොහොම වුණත් මේ බටහිර පැත්තට ගොඩක් දෙනෙක් හරි බයයි නේද සුරංගි ගොඩක් දෙනෙක් මේ බටහිර පැත්තට කිව්වහම හරි බයයි බස්නාහිර පැත්තනම් හරියන්නේ නැහැ කියලා කියනවා මොකද්ද මේ හැමෝම මේ බස්නාහිර පැත්තටම බිය වෙන්න හේතුවක් තියනවාද මොකද්ද මේ කාරණාව සුබෝදයාසන සුරංගේ දනන්ද සුබෝදයාසන ඒ වගේම සුබෝදයාසන ප්‍රාර්ථනා කරන ඔක්කොටම මම හිතන හොඳ ප්‍රශ්නකින් පටන් ගත්තේ මේ මොකද මේ බස්නාහිර ගැන කතා කරද්දි හෙට දවසත් ඉතාම සුවිශේෂී මම හිතන හෙට වින්දනීය උදෑසනෙන් ඒ සඳහා වෙනම ඉඩකඩක් වෙන් වෙලා තිබෙනවා මේ සෙනසුරු මාරුව පිළිබඳව විශේෂයෙන් මේ බස්නාහිර ගැන වාස්තු විද්‍යාවේ අපි සඳහන් කරන්නේ සෙනසුරුව සුරක් එතකොට මේ දැන් උදාහරණයක් ලෙස බස්නාහිරට උළුවස්සක් තිබ්බත් එන්න එන ගෙදර උදවිය අහන මේ බස්නාහිර නේද මේ උළුවස්ස තියලා තියෙන්නේ කියලා එහෙම අනියත බියක් මේ ජන සමාජය තුළ ඈතතිතේ තමයි පැවතිලා තියෙනවා. ඉතින් අපි උදාහරණයකට ගත්තොත් එහෙම අද යටිතල පහසුකම් ගොඩක් අපිට අඩුයි සුරංගේ. සමහරට පර්චස් 5 6 ඉඩම් අපිට මිලට ගන්න සිද්ධ වෙනවා. ඊට වඩා මම කියන්නේ ලොකු ඉඩම් ප්‍රමාණයක් අඩුයි. ඉතින් අපි කියමු බස්නාහිරෙන් ප්‍රවේශ මාර්ගයේ තියෙනවා නම්. ඒ කියන්නේ බස්නාහිරෙන් නම් මේ ගෙදරට එන ප්‍රවේශයේ තියෙන්නේ. නැත්නම් මෙතන අපිට මේ මංගල දොරටුව තියන්න වෙන්නේ බස්නාහිරට තමයි. නැත්නම් ඉතින් වෙන දිශාවක් නැහැ. හොඳින් මතක තියාගන්න මේ අර සෙනසුරුට වෙන් වෙච්ච දිශාව නිසා තමයි මේ මිනිසු තුල සුරංගේ මේ බස්නාහිරට තියෙන අධික බියක් ඇති වෙලා තියෙන්නේ. නමුත් හොඳින් මතක තබා ගන්න බස්නාහිර කියන්නේ බල අධික දිශාවක් හැටියට තමයි වාස්තු විද්‍යාවේ සලකන්නේ. අර බස්නාහිරට විතරක් උළුවස්සක් තිබ්බොත් ජෙදර අපි කියමු ප්‍රධාන දොරටුවත් බස්නාහිරට තියෙන්නේ මුළු තැන්ගේ ත්වයිම දිශාවේ පිටලා ඒ දොරටුවත් තියෙන බස්නාහිරට නම් ඒක ඉතාමත් අසුබයි. ඒතර බස්නාහිර දිශාවට ප්‍රධාන උළුවස්ස තියෙනකොට අනෙකුත් දොරටුත් අතර තමයි ගැළපීම තියෙන්න ඕන. උදාහරණයකට අපි ගත්තොත් එහෙනම් බස්නාහිරට මංගල දොරටුව තියලා නැගෙනහිර නම් අනිත් පැත්තේ දොරටුව පිටවීම දොරටුවක් තියෙන එක කාන්ත වර්ගයටනේ ඒක ඉතාම සුබයි. එහෙම නැත්නම් බස්නාහිරට ප්‍රධාන දොරටුව තියලා දකුණු දිශාවට නම් අනිත් දොරටුව තියන්නේ ඒක මනෝරාමා කියන වර්ගයට වටෙනවා. ඒකත් සුබයි. නමුත් බස්නාහිර උතුර කියන දිශාවන් දෙක ගැළපෙන්නේ නැහැ කොයි අවස්ථාවක තේ හින්දා
අපිට යාන වාහන ගමන් කරන මාර්ගයක් ප්‍රවේශයක් තියෙනවා නම් තමන්ගේ ගෙදර බස්නාහිර දිශාවේ ඒ බස්නාහිර දිශාවටම මේ මංගල දොරටුව පිහිටුවයි කියලා කිසිම වරදක් සිද්ධ වෙන්නේ නැහැ. නමුත් ගැටලුව තියෙනවා නම් මෙන්න මේ වගේ දෙයක්. දැන් උදාහරණයකට බස්නාහිර දිශාව නම් අපේ ගෙදර ඉස්සරහා පැත්ත තියෙන්නේ. ඒතර අපි ගොඩක් දොරට ගේ ගෙදිනවා පොඩ්ඩක් පිටිපස්සට. පැහැදිලිද? අනතර පිටිපස්ස කියන දේ තුලින් යන්නේ නැගිනේර තමයි පිටිපස්ස වෙන්නේ. ඒතර යන්නේ එතෙන්දි පුංචි ගැටලුවක් එනවා. මොකද දැන් වාස්තු විද්‍යාවේ සිද්ධාන්තයක් තියෙනවා. දකුණු දිශාවට වඩා උතුරු දිශාවේ ඉඩකඩ ප්‍රමාණය අපේ ගෙදර බිත්තියේ මායිම සහ ඉඩමේ මායිම අතර තියෙන ඉඩ ප්‍රමාණය ගැන මම මේ කතා කරන්නේ. දකුණු මායිම සහ දකුණේ ඉඩම සහ අපේ ගෙදරත් අතර තියෙන පරතරයට වඩා වැඩි පරතරයක් උතුරෙන් තිබිය යුතුයි. බස්නාහිර තියෙන ඉඩම පරතරයට වඩා වැඩි පරතරයක් සුරංගේ නැගිනෙරින් තියෙන්න ඕනේ කියලා. ඔව්. ඒතකොට ඔන්න ඔය සිද්ධාන්තයට තමයි පොඩි බාධාවක් වෙන්නේ. හැබැයි එහෙම වුණත් අපිට පුංචි දෙයක් කරත හැකි. අපි දැන් ගෙදර බස්නාහිර කොහොමද අපිට වෙනස් කරන්න බෑනේ. දැන් අපේ ඉස්සරහ පැත්තට නම් දෙන්නේ බස්නාහිරට. අපි නැගිනහිරෙන් අපිට සූර්යා ලෝකය ගන්න අපි ජනෙල් කොහොමද පිහිටුව ගත යුතුයි. එතකොට මෙන්න මේ කරුණු දෙක ගැන අවධානයක් යොමු කරනවා. සමහර දලංජයට සමහර හොඳ ඉඩමක් වෙන්න පුළුවන් මෙන්නදි ගන්න ඉන්නවා. නමුත් ලොකු බියක් තියෙන බස්නාහිරෙන් තමයි එන්න තියෙන්නේ කියන බයත් එක්ක. ඔව්. අන්න එවැනි තැනකදී අනිවාර්යෙන් කොයිම අවස්ථාවකවත් නැගිනහිර දිශාව බ්ලයින්ඩ් වෝල් කරගන්න එපා. මම කියන්නේ මායිමටම ගෙනියන්න එපා නැගිනහිර. මොකද නැගිනෙන් එන සූර්යා ලෝකය අපිට අවශ්‍යයි. ඒ නිසා නැගිනහිරෙන් අඩු ගානේ අඩි 3-4ක්වත් ඉඩ තියාගන්න. එතකොට දැන් බස්නාහිරෙන් ඉඩ කඩ ප්‍රමාණයත් වැඩි වෙනේ දැන් ඉස්සරහින්ද? ඒ නිසා ගෙදර හදලා අනිවාර්යෙන්ම ගේ මම උතුරයි දකුණයි යාවෙන විදිහට අපි කියමු නැගිනහිරෙන් තියෙන අඩි 3 නම් අඩි 2කින් විතර පොළොය යටින් අත්විවරමක් දාලා මේ මායිම වෙන් කරා නම් හරි යයි. එතකොට බස්නාහිර ප්‍රමාණය ඉඩ තියෙනවා. ඒ වගේම ගේ ඉස්සරහා පැත්තේ ගන්නේ බස්නාහිරට නිසා ලොකු ජනෙල් දාන සිද්ධ වෙනවා සුරංගේ අපිට ඉස්සරහට. මොකද ගේ ලස්සන තියෙන එතනනේ. ඔව්. හැබැයි එතෙන්දි මතක ඇතුව ඝනකම කර්ටන් දාන්න තමයි අපි වගේ බලා ගන්න ඕන. මොකද හවස 4 විතරදී ඝනකම කර්ටන් වැහුවනම් බස්නාහිරෙන් වැටෙන මලහිරු ප්‍රමාණය ගෙට වැටෙන්නේ නැහැ. ඔච්චරයි. ඒක මම කියන්නේ අපිට බස්නාහිරින් තියෙන ප්‍රවේශයක් වුණත් අපිට ඉඩමේ බොහොම වාසනාවන්ත ජීවිතයක් ගත කරන්න සහ සශ්‍රීක නිවසක් ඉදි කරගන්න පුළුවන්. ඒ නිසා කොයි වෙලාවකවත් ධනංජය මහත්මයා අපි බස්නාහිරට උළුස්සක් තියන්න බස්නාහිර දිශාව ගැන අනියති බියක් ඇති කරගතිය යුතු නැහැ. දැන් ඔබේ තිබෙන විශේෂත්වයත් එක්ක ඔබ හැමදාම අපිට තියෙන ප්‍රශ්න වලට මොනවා හරි විසඳුමක් දෙනවා. ඔබ අතාරින්නේ නැහැ මේ ප්‍රශ්නේ නිසා තමයි අපිට හැමදාමත් තාමත්ම හොඳ ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් ලැබිලා තියෙන්නේ. මේ වෙලාවේ අපිට එක්ක චන්ද්‍ර මහත්මිය සම්බන්ධ වෙනවා ගලේවිල ප්‍රදේශයෙන් ආයුබෝවන් ඔබතුමියට. ආයුබෝවන්. ආයුබෝවන්. අපි කැමති දැනගන්න ගෙදර ගෘහ මූලිකයාගේ උපන් දිනේ උපන් වේලාව සහ නිවසේ වර්ගඵලය. 1975:1:29. 1975:1:29. හරි. දවල් 1:05. දවල් 1:05. අධිකපල නිවසේ 57:04 දිග. 57:04 දිග. පළල 33:05. 33:05. හරි. කොහොම ඉන්න රැඳිලා අපි බලමු නිශාන්ත මහත්මයා මොන වගේ විසඳුමක් දෙයිද කියලා. ඔව් මෙතන තියෙන ගැටලුව තියෙන චන්ද්‍රා මහත්මිය මේ නිවසේ මුලින්ම සැලසුමේ මේ අඩි 57 ගණනක දිග තිබ්බද නැත්නම් ඊට පස්සේ තව කොටසක් එකතු කරන දේ ප්‍රමාණය උනේ නෑ මහත්තයා. මේ ගේ දැන් හදලානේ තියෙන්නේ මේ හැදුවට පස්සේ තමයි මේ දිග පළල බැලුවේ. දැන් මෙතන තියෙන ගැටලුව තියෙන්නේ මේ සුරංගි මොකද මට දැනගන්න ඕනේ මේ මුල් සලසුමේ මොකද මේ තියෙනව වාසු විද්‍යාන්ත ඔක්කොම පටහැනි ආකාරයට තියෙනවා. ඔව් අපි ඇයට විසඳුමක් දෙමු පොදු කාරණාවක් පොදු කාරණාවකට ගත්තොත් එහෙනම් මොකද මේ මේ වඩුරියන් ප්‍රමාණය අනුව ගත්තොත් එහෙනම් මම හිතනවා පාද බෙදීම ඉතාමත් දුර්වලගයක තියෙන්නේ. ඒ නිසා තමයි මේ දරංජය මෙතන අය වැය පාද අතර තදබල දුර්වලතාවයක් පවතිනවා. ඊට අමතරව මේ වංශ දේවතා යෝනි නැකත් කියන පොරොන්දන් අතර වගේම අංශක පොරොන්දමේ තදබල දුර්වලතාවයක් තියෙනවා. ඒතර මෙවැනි තත්ත්වයක් වලදී මේ කටයුතු වැඩ කටයුතු නිම කරගන්න තදබල පීඩා කරදර මේ චන්ද්‍රා මහත්මිය ඇතුළු පවුලේ උදවියට ඇති කරනවා. සමහර අවස්ථාවලදී මෙහෙම දෙයක් වෙනවා මේ දරංජය මහත්මිය සමහර සැලසුම හදනවා අඩි 30කට විතර දිග තව කොටසක් එකතු කරගන්න මේකට. එකතු කරාට පස්සේ සමහරට ওই දිගාව වෙන්න පුළුවන්. උතර මේ තැනකදී අනිවාර්යයෙන් මධ්‍යලක්ෂයේ පීඩා කරදරකාරී තත්වයන්පත් වෙන්න. ඒ වගේම මෙන්න මේ ගෙදර දිග පළල ප්‍රමාණයන් කෙසේවත් ගැලපෙන්න තිය ආකාරය තියෙන. මොකද වර්ගඩි ප්‍රමාණයන ගත්තොත් එහෙම වර්ගඩි 22ක ප්‍රමාණයක් අවම විය යුතුයි. තව මම කියන්නේ මේ තියෙන ප්‍රමාණයට වඩා ඉක්මව ගිහිලා තියෙන්නේ. ඉතින් ඒ නිසා මම කියන්නේ ඒකයි මට හරියටම මේ මේ සංනිවේදන දුර්වලතාවයන් නිසා දැනගැනීමේ හැකියාව නැත්තේ. කොහොම වුණත් මේ මේ විශේෂයෙන් එතුමියගේ ප්‍රදේශයේ වාස්තු විද්‍යාඥයගේ උපදෙස් පතල මේ නිවස ඉදි කළ නැත්නම් තාම මේ වර්ගඵලයේ නිවැරදි ලෙස සකස් කරගත්තොත් මම හිතන්නේ ඒක වාසනාවන්ත වේවි කියලා. හොඳයි. අපි තරුණ අද දවසේ තවත් කරුණු කිහිපයක් පිළිබඳව කතා බහ කරන්න සූදානම් වෙනවා. ඊට මත්තෙන් සූදානම් වෙන්නේ අපි කෙටි විරාමයක් ලබා ගන්නට. විරාමෙන් අනතුරුව අපි නැවතත් සම්බන්ධ වෙමු.
විරාමයෙන් අනතුරුව ඔබ නැවතත් විඳිනු උදෑසනත් සමගිනු සම්බන්ධ වෙ සිටින්නේ. අපි දුරකථනයෙන් සම්බන්ධ කරගත්ත මේ වෙලාවේ සුමේද මහත්මයා බදුල්ලෙන්. ඔව්, අපි සුමේද මහත්මයා සම්බන්ධ වෙනකන් අපි නිශාන්ත මහත්මයාගෙන් ප්‍රශ්නයක් යොමු කරමු. මොකද බොහෝ වෙලාවට දැන් ඔබත් එක්ක සම්බන්ධ වෙනකොට අපි අපිට තිබෙන ඔබව නියෝජනය කරන ප්‍රශ්න බොහෝ දිනෙක එළියේදී මුණ ගැහුණාම දරංචය කියනවා පුළුවන් නම් සොරගෙන මෙන්න මේ ප්‍රශ්නේ අහන්න, මේ අපිට පොදු ප්‍රශ්න තියෙනවා, ඒ නිසා ඔබගේ ප්‍රශ්න අපි අරගෙන තමයි එන්නේ. දැන් අපි දන්නවා නිශාන්ත මහත්මයා දැන් අලුත් ගෙවල් හදනවානේ, අලුත් කන්සෙප්ට් තියෙනවා. සමහරු මේ දවස්වල මම දකින දේ තමයි දරංචය මේ අර වහලට තීර අවධානය වැඩි ගෙවල් වල. ඒ කියන්නේ නිකන් තට්ටු ක්‍රමයට තියෙනවා. ඒ කියන්නේ තනි ක්‍රම ගේදී හැ බැලුවාම අපේ අවධානය සම්පූර්ණයෙන්ම වෙන්නේ වහලට. ඒ වගේ අලුත් කන්සෙප්ට් තියෙනවා. දැන් වහල ගත්තොත් එහෙම වාස්තු විශේෂයත් එක්ක කොයි විදිහටද එහෙම අලුත් ක්‍රම වේදයන් වලට කියတာ ප්‍රශ්නයක් නැද්ද? වහලවල අර වැඩි ගෙවල් තියෙනවා. ඉස්සර නම් අපි දකින්නේ නැහැ මේ වගේ තත්ත්වයක්. මේක කොහොමද වාස්තු එක ඉස්සර එක වහලයිනේ තිබුණේ. දැන් වහලක් යට ඉස්සර ඉස්සර එක වහලක් යට තමයි දැන් හදලා තින්නේ. ඔය එතෙන්දී සුරංගි ගොඩක් දුරට මේක අර බාහිර අලංකාරය වෙනුවෙන් තමයි ගොඩක් අය මේ මෙන් කරා. නමුත් ඇතැම් විට බාහිර අලංකාරය විතරක් නෙමෙයි මේ දනංජේ වෙන තැනකදී අපි අවධානය යොමු කළ යුතු එකක් මූල්‍ය පිරිවැය පිළිබඳව. දැන් සමහර අවස්ථාවලදී මම පෞද්ගලිකව දැකලා තියෙනවා ඒ සීට් එකෙන් සමහර අඩි 8 සීට් එකෙන් ගන්න පුළුවන් කියලා තියෙන 4-1ක් විතරයි ඒ ප්‍රයෝජනෙට. මොකද ඊටු ටික ඔක්කොම ඉවත් වෙන විදිහට තමයි මේ මේ වහලේ හැඩතලත් එක්ක යොමු වෙන්නේ. ඒතර ඔය අනවශ්‍ය හැඩතල තුල කාණු පරාල ඒ වගේම දැන් සෝන් පරාල වගේ දේවල් පවා මේ නිවස් තුලට එකතු වෙනවා. ඒ නිසා මේ වහලක බාහිර අලංකාරයට අමතරව තව බැලිය යුතු අංග ගොඩාක් තිබේ. ඊට අමතරව මේ වාස්තු විද්‍යාවේ තියෙන වහලවල් කීපයකින් වහලවල් වලට වතුර වැටීම ඉතාමත් මේ අශුභකාරී දෙයක් කියලා. ඒතර ඔවැනි දැන් සුරංගි කියන විදිහට වහලවල් කීපයක් කරනකොට අන්නේ අවධානමත් එතන සඳහන් වෙනවා. ඊළඟ දේ තමයි දැන් ගොඩක් දුරට අපි කියන්නේ ෆිනිෂින් වහලවල් තමයි ගොඩක් දුරට දැන් නිර්මාණය වෙන්නේ. මොකද ඒ වහල් නැත්නම් ඒක සාමාන්‍ය වහලක් ගහලා ඊට යටින් සිවිලිමක් මේව කරන්න යනවා කියන්නේ ඒ වියදම මහා සමානව යනවා. ඔතන තියෙන ගැටලුව තියෙන අපි බැලිය යුතු යම් කිසි අවස්ථාවක මම කියන්නේ අද දවසේ ගෙදර පමණක් නෙමෙයි. තව අවුරුදු 3-4කට පස්සේ මෙහි අලුත් වැඩියාවක් කරන්න සිද්ධ වුණා. එතකොට සුරංගි සමහරලාට දරන්න වෙන පිරිවැය ප්‍රමාණය මුළු වහලම ගලවලා තමයි අපිට මේ දනංජය එවැනි දෙයක් මේ පිළිසකර කරන්න වෙන්නේ. ඒ වගේම තමයි අනවශ්‍ය විදිහට වහලවල් වැඩිවීම තුළ අපි දැන් නිතරම කියනවා අපි ඇඳක් එහෙම තියාගන්න එපා යටලී බාල්ක යට කියලා. සමහර කාමර තියෙන ප්‍රධාන නිදන කාමරේ නිර්දිෂ්ටවට අරගෙන තියෙනවා. අර ඔබතුමන්ලා කියන ආකාරය අර වහලවල් කීපයක් නිසා ඇඳක් තියාගන්න තැනක් නැහැ. මොකද යටලී බාල්ක කුරුපා නැත්නම් අපි කියන්නේ මේ 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 කාණු පරාල මේ හැමදැනම තියෙන නිසා. ඒ නිසා වහලේ අලංකාරය වගේම ඒ ඇතුලේ වාසය කරන උදවියගේ අලංකාරයේ අනාගත අලංකාරයේ පිළිබඳවත් දෙපාරකට වඩා වැඩි වාර ගණන් සිතා බැලිය යුතුයි. මොකද සමහර අවස්ථාවලදී ස්ලැබ් දෙකක් දාන සල්ලි ගිහිල්ලා තියෙනවා වහලට. මොකද වහලක් තුලින් සිද්ධ වෙන්න පුළුවන් දෝෂකාරී තත්ත්වය ඉතාමත් ඉහළයි. මේ දනජය මහත්මයා සමහරලාට ඔය යටලී පුරුද්දනකොට සමහර උදවිය හිතන්නේ නැහැ පුංචි කෑල්ලක් පුරුද්දනවා. හොඳින් මතක තබා ගත යුතු එකම කාරණාව තමයි වහලක් ගහද්දී ගෙදර ගෘහමූලිකයට වඩා උසින් වැඩි විය යුතුයි පුරුද්දන හැම කෑල්ලම. ඒ කියන්නේ අපි කියමු උදාහරණයකට ඕනම කෙනෙක් අඩි 5කට වඩා උස නම් අනිවාර්යෙන් අඩි 5කට වඩා වැඩි කෑල්ලක් තමයි මේ ජොයින්ට් එකකට එකතු විය යුත්තේ. ඒතර සර පුංචි පුංචි වහල් කෑලි එනකොට සුරංගි හිතන්න සමහරවිට පොඩි යටලී පවා මේවට යොදන්න සිද්ධ වෙනවා. එතකොට සිද්ධ වෙන්න පුළුවන් වෙන්නේ අලංකාරයට වඩා ඒ තුලින් දිවෙන්නේ බොහොම විට භයංකාරත්වයේ. ඒ හින්දා අපි ඒ ගැන සැලකිල්ලක් දැක්විය යුතුයි. නිවසක් ඉදි කරද්දී වහල ගැසීමට යාමේ වාට්ටිකක් ඒ ගැන වැඩිපුර හිතන්නේ නැහැ අඩි පහට වඩා අඩු නිසා. හොඳයි, අපි දැන් සම්බන්ධ කරගන්නවා සුමේද මහත්මයාව බණ්ඩාරවෙලින්. සුබ දවසක් ඔබතුමාට. ආයිබෝවන්. ඔව්, අපි කියමු ගෘහ මූලිකයාගේ උපන් දිනය, උපන් වේලාව මුලින්ම 1974. හරි. 8:18. 8:18. රාත්‍රී 11:30ට. රාත්‍රී 11:30ට. නිවසේ වර්ගඵලය? දිග 25.1. හරි. පළල 17.7. පළල 17.7. 7. හරි. අපි බලමු. සුමේද මහත්මයා, ඔය පැතරත් මේ දවස්වල වැස්ස තියෙනවද? හොඳට වැස්ස තියෙනවා. හොඳට වැස්ස තියෙනවා නේ. ඒ කියන්නේ සීතල ප්‍රදේශයක් නේ. ඒ නිසා සීතලත් වැඩි. සුමේද මහත්මයා, මට දැනගන්න පුළුවන්ද ඔබතුමා මේ මේ නිවසක් හැටියටද මේ ඉදි කරන්න බලාපොරොත්තු වෙන්නේ ව්‍යාපාරික අරමුණකින්ද? මේකේ නිවසක් මහත්තයා. ඔව්. එතකොට මට දැනගන්න පුළුවන්ද කුඩා ඉඩම් තීරයද නැත්නම් ඉඩම පටිය හැටියටද තියෙන්නේ? ඉඩම නම් විශාලයි. දැන් ගේ හදන් තියෙන පැත්ත තියෙන්නේ ගෙනම් පටියක් හැටියට. ඒක තමයි. එතකොට මට අපි දැන් අර ඉස්සෙල්ලා කතා කරවා වගේම ඔබතුමාගේ දැන් මේ නිවස ඉදි කරාට පස්සේ බස්නාහිර දිශාවේ ඉඩකඩ වැඩිපුර තියෙන්නේ. එහෙම නැත්නම් කොයි දිශාවලද වැඩිපුර තියෙන්නේ?
නිරිත දිගස්ථාවර තමයි ඉඳගල වැඩිදී. එතකොට නිරිතෙන් ගත්තොත් එහෙම දකුණටද වැඩියෙන් තියෙන්නේ බස්නාහිරටද? බස්නාහිර පැත්තට. ඒක තමයි නතර තමයි තියෙන ගැටලුව වෙන්නේ අපි දැන් කතා කරලා සුළු මොහොතක් යන්නට පෙර. එතකොට මේ අපේ මහත්මේ මේ නිවස සම්පූර්ණ වැඩ කටයුතු නිම කරගත්තද? තාම නැහැ අත්තා. කොච්චර කල් වුණාද දැන් හදන්න පටන් අරගෙන? දැන් අවුරුදු 8 කට වැඩි තාම හදාගන්න බැරුව ගන්න. දැන් අපි අර ඉස්සෙල්ලා කතා කරලා තියෙන තත්ත්වය ඒක තමයි. මොකද අය හතරක් වැය 9කට ගිහිල්ලා තියෙනවා. ඒ නිසා ඔබතුමාට තියෙන හොඳම විකල්පය තමයි මේකේ වර්ගඩි ප්‍රමාණය අනුව ගත්තොත් එහෙම වර්ගඩි 14ක් 16ක් වගේ පුංචි ප්‍රමාණයක දුර්වලතාවයක් තියෙන්නේ මේ සුමෙද මහත්මයාට. ඔබතුමාගේ නැගෙනහිර පැත්තේ තියෙන ඉඩකඩ ප්‍රමාණයට වඩා අඩු ඉඩකඩ ප්‍රමාණයකින් ඔබතුමා උතුරයි දකුණයි යාවෙන විදිහට බස්නාහිර පැත්තේ පොළොව යටින් හෝ පුංචි අත්විවරමක් යොදා ගන්න. එවිට ඔබතුමා බලාපොරොත්තු වෙන විදිහට මම හිතන්නේ මාස 8ක් වගේ කාලයකදී ඔබතුමාගේ නිවසේ වැඩ කටයුතු නිම කර ගන්න පුළුවන්. ඒ වගේම මේ නිවසේ ඊසාන දිශාවේ මොන වගේ පිහිටීමක්ද තියෙන්නේ? ඊසාන දිශාවේ බෑවුමක් තියෙනවා. බෑවුමක් තියෙන්නේ. එතකොට ගෘහාංග පිහිටවල තියෙන ගෙදර පැත්තේ තියෙන මොන වගේ දෙයක්ද? ගෙදර පැත්තට සාමාන්‍ය කඳු පැත්තක් තමයි තියෙන්නේ. නෑ නෑ මම හෙව්වේ ගෙයි ඇතුලේ මහත්මයා මොන වගේ පිහිටීමක්ද තියෙන කාමරයක්ද? එහෙම නැත්නම් මේ ඔව් කාමර දෙකයි ශාල කැලේ. ඊසාන කෙළවරට වැටෙන්නේ මොන වගේ තරද්ද? ටොයිලට් එක පැත්ත. අන ඊසාන දිශාවෙන් එන ශක්තිය ප්‍රබලන වල දුර්වලතාවයකුත් මේ තුල පෙන්눔 කරනවා. ඒ නිසා ඊසාන දිශාවේ තියෙන අහිතකර තත්ත්වයන් ඔබතුමා අවම කරගන්න. වැසිකිලි ගැසිකිලි නාන කාමර කිසිවක් යොදා ගන්න එපා. මූලික වශයෙන් මම දකින්නේ මේ ස්ථානයේ ඔබතුමාගේ දියුණුවට මේ කටයුතු නිම කරගන්න තියෙන බාධාව තියෙන බස්නාහිර ඉඩ වැඩි ප්‍රමාණය. ඒව අවම කරගත්තනම් සුරංගි මම හිතන ඉතාලි සාර්ථක දිනසක් බවට පත් කරගන්න පුළුවන් කියලා. ඔව්. මම හිතන්නේ ආසමෙද මහත්මයාට හිතට සැනසීමක් ගෙන දෙන පිළිතුරක් ලැබෙන්නද කියලා විශ්වාස කරනවා. ඒ වගේමයි අපි මතක් කරා නම් www.hirutv.lk කියන වෙබ් අඩවියත් එක්ක සම්බන්ධ වෙලා අපිට පුළුවන් නැවත නැවතත් මේ වැඩසටහන බලන්න. අපිට විශ්වාසයි මේ වැඩසටහන නම් අනිවාර්යෙන්ම රැකියාවල් කරන අය ගෙදර ඇවිල්ලා බලනවා කියලා. ධනංජය. ඔව් අපි එහෙනම් සූදානම් වෙනවා කෙටි විරාමයක් ලබා ගන්න. විරාමෙන් අනතුරුව අපි නැවතත් සම්බන්ධ වෙමු. රබෙන් අනතුරු ඔබ නැවතත් විඳින උදෑසනත් සමගින් සම්බන්ධ වෙ ඉන්නේ. නිශාත් මාත්මයා දැන් අපි ඉස්සරනම් ගෙවල් වල දොරවල් ජනෙල් බලනකොට හොඳම ලීයක් තෝරලා තමයි ගෙවල් වලට දාන්නේ. සමහර මේක සිදුවන දෙයක්. අදටත් ඒක සිදු වෙනවා. නමුත් සමහර තැන්වලදී අපි දක්නවා මේ යකඩ දොරවල්, ඇලුමිනියම් දොරවල් වගේ දේවල් හයි කරනවා. මේකේ යම් කිසි බලපෑමක් තියෙනවද ගෙවල් වල වාසය කරන අයට? මෙහෙම දනංජ මහත්මයා දැන් ගොඩක් දුරට ආර්ථිකමය වශයෙන් තමයි ගොඩක් දේවල් බලන්නේ. අද මොකද දැවමේ උළුහව් ජනෙල් වලට යන්නා වූ ආර්ථික පිරිවැ ඉතාමත් ඉහළ අඩියක පවතිනවා. ඒතර ඒ තුලදී ගොඩක් දුරට ඇලුමිනියම් දොරවල් වලට, කොන්ක්‍රීට් වගේ දොරවල් වලට, යකඩ දොරවල් වලට බොහෝ දෙනා නැඹුරුතාවයක් ඇති කරනවා. සමහරලාට මේ වාස්තු විද්‍යාව නම් සඳහන් වෙන්නේ මංගල දොරටුව කියන දොරටුව සහ පිටවීමේ දොරටුව. අපි කියන්නේ දැන් එක ප්‍රධාන දොරයි, එහෙම නැත්නම් මුළු තැංගෙම පිට වෙන දොරයි අනිවාර්යයෙන්ම මේ දැවමෙන් තිබිය යුතුයි. ඒ තුලදී මංගල දොරටුව නම් කිරි ගහක ලීයකින් තනිය යුතුමයි. ඒ කියන්නේ කිරි සහිත වෘක්ෂයකින් හැදිය යුතුයි අපි කියන්නේ. ඒක අනිවාර්යද නිසා? එතෙන්දී අර තියෙන සශ්‍රීකත්වය අනිවාර්ය කියන එක නෙමෙයි. කෙනෙකුට මේකට අභියෝග කරන්න පුළුවන් නෑ මම මේක ඇලුමිනියම් වලින් තියන හැරෙමින් ඒ කියලා. නමුත් මෙතෙන්දී අපි මේ කතා කරන්නේ යම් කිසි සිද්ධාන්ත සමූහයක් එක්ක. මොකද සුරංගි අර කිරි ගහක ලී කිරි කියන්නේ බොහොම සශ්‍රීක බව අපි එදා ඉඳන්ම සලකන දෙයක්. ඒ නිසා කිරි ගහක කොස්ලී වලින් ගොඩක් අය ඒකයි ප්‍රධාන ලුවස තියන්නේ. ඒ නිසා දැන් සාමාන්‍යයෙන් නිවසක අපි තනිමහල් නිවසක් ගත්තොත් උළුහව් ගණන ඔත්තේ සහ ජනෙල් ගණන ඉරට්ටේ කියන න්‍යායක් තියෙනවා. ඒ නිසා මම හිතනවා ඇලුමිනියම් වලින් මේ යකඩ වලින් කොන්ක්‍රීට් වලින් උළුහව් තිබ්බට කමක් නැහැ. ජනෙල් හදුවට කමක් නැහැ. හැබැයි උළුහව් ගණන මම කියන්නේ මංගල දොරටුවත් අඩුම වශයෙන් තමන්ට කිරි ගහක ලීයකින් තබාගෙන අනිත් ඒවා තමගේ ආර්ථික ශක්තිය මත හදාගත්තට කිසි වරදක් නැහැ. ඒ නිසා පුළුවන් තරම් මම කියන්නේ මංගල දොරටුව නම් දැවෙන් තලන එක තමයි හොඳ. මංගල දොරටුව කොන්ක්‍රීට් වලින් හරි ඇලුමිනියම් වලින් හරි අපි කියන්නේ යකඩ වලින් හරි තියලා තියෙන ගොඩාක් නිවාස දියුණුවට යාමට වඩා ඒ අය එකතන පල්වීම් නැත්නම් ඊටු වල කොටස් නිම කරගන්න බැරි වීම දෙවෙනි දේවල් තමයි අපි දකින්නේ. මම හිතන්නේ ඔබට මේ කාල වේලාව සිදු වෙන වගේම ඔබේ ජීවිතයට නැත්නම් ඔබේ වාස්තුවිෂය සම්බන්ධයෙන් මොකද මේ වෙද්දි වාස්තුවිෂය සම්බන්ධයෙන් ලොකු විශ්වාසයක් අපේ ජනතාව ගොඩනගාගෙන තියෙන එකට හේතුව තමයි නිශාන්ත මහත්මයා සාහිරු නාලිකාව. ඒ නිසා අපි විශ්වාස කරනවා මේ දේවල් තුලින් ඔබේ ජීවිතයේ තියෙන්නා වූ යම් යම් අඩුපාඩු මේ දේවල් හදාගෙන ජීවිතේ ජය ගන්න දියුණු කරගන්න හැකියාව ලැබෙනවා කියලා. හොඳයි. අපි අදට එසේනම් මේ නිශාන්ත මහත්මයාට සම්බුදෙන්නටයි සූදානම් වෙන්නේ. අදට විතරයි. ගොඩක් වින් අපි තව දවසක එනම් අනිවාර්යයෙන්ම හමු වෙනවා. අනිවාර්යයෙන්ම හෙට
දවසේදී විශේෂයෙන් සම්බන්ධ වෙන්න මොකද අපි විශේෂ වූ එසෙනසුරු මාරුව සම්බන්ධයෙන් කතා කරනවා එනස සජීවී සාකච්ඡාවක් විශේෂ වූ සාකච්ඡාවක් උදෑසන 9:30ට අපිත් එක්ක සජීවී සම්බන්ධ වෙන්න කියලා ඔබට ආරාධනා කරනවා මොකද විශේෂ එවැනි සිදුවීම් එක්ක අපිත් එක්ක හැමදාම දිශාන්ත මහත්මයා ඉන්නවා ඒ නිසා ආරාධනාවත් කරන ගමන් අපි පුංචි විරාමයක් ගන්නත් ඕනේ හැබැයි ඉතින් මේ වෙලාව සාමාන්‍යයෙන් අපිට වැඩි වැඩ ටිකක් වැඩි ඒකට හේතුව තමයි ඉතින් මුළු තැන් ගෙදර උම් පියුම් කටයුතු කරන වෙලාවක් ඒ නිසා මේගොල්ලෝ ඉන්ටික් කන්න බලාගෙන ඉතරයිනේ කොහොමුණත් හැමදාම දීත් සූදානම් වෙනවා ඔබට ඉතාමත්ම රස කෑමක් හදන හැටි කියලා දෙන්න ගම්වලට ගිහිල්ලා යාම්මලම් මුණ ගැහිලා බොහොමත් සජීවී එක ඉතින් ඒකට ගොඩක් ආදරය කරනවා කියලා අපි දන්නවා මේ විරාමයෙන් පස්සේ ඒක නරඹන්නත් සූදානම් වෙන්නේ ඊට කලින් අපි ගන්නවා පුංචි විරාමයක් උදෑසනක් උදේ 10:11 විතර පහුවෙද්දි තමයි දවල්ට කන්නේ මොනාද කියලා මතක් වෙන්නේ. ඕනම ගෙදරක තියෙන ප්‍රශ්නයක් නේ ඔක. හැබැයි ගෙදරින් අම්මා දන්නවා තමන් ගාව තියෙන ගෙදර තියෙන දේවල් එකතු කරගෙන තමන්ගේ පවුලයට රහ කෑමක් හදලා දෙන්න. සමහර කෑම වර්ග තෙලෙන් හදනවා. සමහර කෑම වර්ග කිරෙන් හදනවා. හැබැයි මොන විදිහට හැදුවත් අම්මා කෙනෙක් හදන කෑම හැමදාමත් රහයි. ඉතින් කතර රහට වැඩසටහනෙන් අද දවසේ තවත් රසවත් කෑමක් හදන්න සූදානම්. මම ඇවිල්ලා තින්නේ අම්බලංගොඩට. මේ පලාතේ ඉන්න අයත් ඒ විදිහටම කෑම හදන්න දන්නවනේ. ඉතින් අද බලමු අපි මොනවද හදන්නේ කියලා. ඉහෙලම් බලමු කො නේද? ගමේ කෑම කලාවේ පොලොස් ගෙඩියල තියෙන ඉහළ තැනක්. මොකද පොලොස් ගෙඩියකින් හදන කෑම ඉතාමත් රසවත්. පොලොස් තැඹුම, පොලොස් මාළුව, පොලොස් විවිධාකාර විදිහට හදනවනේ. ඒ හින්දා ගමේ කෑම් මේසක පොලොස් ගෙඩියකට තියෙන ඉහළ තැන වගේම ඒ කෑම් වේලක් කන්න තියනවා නම් අපි හරි ආසයි. අද දවසේ කටර රහට වැඩසටහනෙන් විවිධාකාරයේ කෑමව හදන ගමන් අද දවසේ පොලොස් වලින් හදන රසවත් කෑමක් හදන්න තමයි සූදානම් වෙන්නේ. මම ඇවිල්ලා ඉන්නේ දකුණු පළාතේ අම්බලංගොඩ බටපොලට. ඉතින් මේ ගමට ආවන් පස්සෙත් විශේෂ කෙනෙක් මුණ ගැහුණා. ඒ තමයි චන්දිමා මහත්මිය. අයිබුවන් අම්මේ. අයිබුවන් දේ. අම්මේ මම පොලොස් වලින් හදපු කෑම් බීම විශේෂයෙන් බොහොමයක් කාලා තියෙනවා. අද දවසේ මෙහෙට ආවට පස්සේ මට මොනවද මේ හදන්න කියලා දෙන්නේ? මම අද හදන්න යන්නේ පොලොස් සීරු කරක්. අම්මේ කොහොමද මේ කෑම වේල හදන්නේ කොතනින්ද වැඩේ පටන් ගන්න ඕනේ? මොනවද ඕන කරන දේවල්? හොඳට පැහිච්ච පොලොස් ගෙඩියක්. ඊට පස්සේ අපි ඒක තඹ ගන්න ඕනේ. ඒ කියන්නේ මේ අපි සූදානම් කරගෙන තියෙන මේ විදිහේ ගෙඩිය. ඔව්. සාමාන්‍යයෙන් කොයි විදිහේ ගෙඩියක්ද ගන්න ඕනේ? සාමාන්‍යයෙන් මේ අපිට තේරෙනවා කැපුවට පස්සේ ඒක සාමාන්‍ය පැහිලාද කියලා බලන්න ඕන. පැහිලා නම් ඇට වගේ තියෙනවා. හරි? එතකොට ඒ ගෙඩිය තමයි අපි තඹ ගන්නේ. අම්මා කිව්වා පොලොස් ගෙඩියක් ඕනේ කරනවා කියලා. මේ පොලොස් ගෙඩියට අමතරව මොනවද ඕන කරන දේවල්? තව අවශ්‍ය කරනවා පොලොස් ගෙඩිය බැද ගැනීම සඳහා පොල් තෙල් අවශ්‍ය කරනවා. ඒකට දාන්න මිදිස් කෑලි. එතකොට කඩල පිටි, ගම් මිදිස්, ලුණු, ලුණු සුදු ලුණු, කරපිංචා, අමු මිදිස් කරල් දෙක තුනක්. බිත්තර කහ අවශ්‍ය නම් Tamanට මාළු කෑල්ලක් දාගන්න පුළුවන්. අම්මා කිව්ව විදිහට අපි සියලු දේවල් සූදානම් කරගත්තනේ. අම්මේ අපි වැඩේ කොතනින්ද පටන් ගන්න ඕනේ? අපි දැන් පොලොස් ගෙඩිය කපලා තඹ ගන්න ඕනේ. මුලින්ම කරන්න ඕනේ මේ පොලොස් ගෙඩිය කපලා උද කරලා තඹ ගන්න. තඹ ගන්න. හරි. එහෙනම් පටන් ගමු කෙතනින් වැඩේ. දැන් මේකදී අපි පොලොස් කපා ගන්න ඕනේ පොලොස් මාළුවක් හදන විදිහටද කොයි විදිහටද? මෑ මෑ. ටිකක් ලොකු කෑරි වලට කපා ගත්තම හරි. ඒ විශේෂත්වයක් තියෙනවද එහෙම? ඕ ටිකක් අර වතුරට දැම්මට පස්සේ මේක දියාරුවට යනවා. ඒ කියන්නේ වතුරට ගැලවිලා යනවා. ඒක නිසා තමයි අපි ලොකුවට කෑලි කපලා තඹ ගන්න පොඩියට කපා ගත්තම කරදරයි. දැන් මේක තඹද්දි අපි පොලොස් කට්ට තියෙනවනේ. ඔව්. කට්ට අයින් කරනවාද එහෙම නැත්නම් කොහොමද? කට්ට පිටින් තඹ ගත්තම තමයි හොඳ. මතකද අපි කුරුණෑගලදී පොලොස් සලාදයක් හැදුවා. ඉතින් ඒ වගේම රහ කෑමක් තමයි අදාසිය අපි හදන්න සූදානම් වෙන්නේ. මේ කෑම ගැනත් අම්මා විශේෂ දේවල් බොහොමයක් දන්නවා ඇතිනේ. අම්මේ කියන්නකෝ දැන් මේ විදිහට පුංචි පුංචි කෑලි කපා ගත්තනේ. මේ කට්ට පිටින්මද වතුර දාලා තඹ ගන්නෙ? කට්ට පිටින් දාලා තඹ ගන්නෙ මොකද මේ මේක දිය වෙලා යන නිසා තමයි එහෙම කරන්නේ. එතකොට අපිට කට්ට අයින් කරලා ගන්න පුළුවන් තැම්මුණාට පස්සේ. මම කිව්ව විදිහටම ලොකු ලොකු කෑලි තමයි කපාගෙන තියෙන්නේ. හරි. එහෙනම් ගන්නකෝ. ලුණු එක දෙන්න.
අපි දැන් මේක මෙහෙම තැම්බෙන තියෙනවා. දැන් ලුණු විතරද ඔකට එකතු කරන්න ඕනේ? ඔව්. අපි ගොරක කෑල්ලකුත් දානවා. නමුත් මේකට ගොරක කෑල්ලක් දාන්නේ නැත්තේ පැහැය වෙනස් වෙන නිසායි. ඒ කියන්නේ? ඒ කියන්නේ මේක නිකන් මේ පැහැයෙන් වෙනස් වෙන සුදු පාටට ලස්සනට ගන්න ඕනේ මේක. මොකද තෙලේ බැඳෙන නිසා මේක දුමුරු වර්ණයක් ගන්නවා. එතනදී අර ගොරක දැම්මට පස්සේ කොස් ගැටේ කොස් කළු වෙනවා. ඔය පේනව නේද? කෑමක් හදාගෙන යදි තමයි ඒවට එකතු කරන දේවල් එක ඒ කෑමේ තියෙන පැහැය රහ මේ හැමදේම වෙනස් වෙන්නේ. අම්ම කෙනෙක් ගාව තියෙන රහස් කියලා කියන්නේ ඔන්න ඔය දේවල් වලට. හරි අම්මේ, දැන් මේ පැත්තෙන් අපි පොලොස් ගෙඩිය සම්බ ගන්න ඕනේ කෑලි වලට කපලා. මොනවද ඊළඟට අපි සූදානම් කරගන්නේ? ඊළඟට අපි සූදානම් කරගන්න ඕන ඒකට අවශ්‍ය කරන දේවල් තියෙනවා. ලූණු තියාගන්න, ලූණු, කරපිංච, සුදු ලූණු, අමු මිරිස් කරල්, ඒ සියල්ලම හීනියට කපා ගන්න ඕනේ. හරි, අපි එහෙනම් එතනින් වැඩේ පටන් ගමු නේ. අපිට ගැඹුරු තෙලේ බදිනකොට ලොකු කෑලි කපා ගත්තාම ඒ අර තෙලේ බැදෙන කල් වෙලා යනවා වැඩි. හීනියට කපා ගත්තාම ඉක්මනින් බැදෙන. ඒ කියන්නේ රහත් වැඩි වෙනවා. රහත් වැඩි වෙනවා. දූණු ගෙඩියෙත් කොට අතට කපන්න ඕනේ. දැන් මේක තැම්බිලා තියෙන්නේ. දැන් පුතේ අපි මේක බාගමු. දැන් මේක පුතේ අපි බා ගන්න හදන්නේ. කොච්චර විතර එළවක් ඔක තැම්බෙන්න දෙන්න ඕනද අම්මේ? පැයක විතර කාලයක් ගියාම විනාඩි 45ක් විතර යද්දි තැම්බෙන. පොඩියට කපා ගත්තා. උණුවේ තියෙන සම්බගත්ත පොලොස් කෑලි ටික අම්මා කිව්වා හරි. මොකද මේකට අපි එකතු කරේ ලුණු විතරයිනේ. ඉතින් ලුණු විතරක් එකතු කරපු හින්දා අපි කපාගත්ත විදිහටම පොලොස් කෑලි ටික තියෙනවා සුදු පාටට. අම්මා එහෙනම් ගන්නකෝ. දැන් කොතනින්ද අපි ඊළඟට වැඩේ පටන් ගන්න ඕනේ? ඊළඟට පුතේ දැන් මේක අපි හීනියට කපලා වංගෙඩිය දාලා තලා ගන්න ඕනේ. මේ අපි සම්බගත්ත පොලොස් ටික. ඔව්. ඉතින් අපි හීනියට කපා ගන්න ඕනේ ඔක. තලන්න ලේසි. දැන් මේක හීනියට කපා ගන්න නැතුව තලන්න අමාරුයිනේ. මේ තඹ පොලොස් විතරද තලා ගන්න? එහෙම නැත්නම් සමහර එකතු කරන්න ඕනේ. ඔව් පුතේ, මේකට මාළු අපි තඹලා කහ දාලා ලුණු දාලා තඹලා තියාගත්තු මාළු කෑල්ලක් තියෙනවා. මේ ඒ මාළු කෑල්ල අපි මේකට එකතු කරගන්නවා. මේ තියෙන අම්මා කිව්ව විදිහට කහයි ලුණුයි දාලා තඹ ගත්ත මාළු. දැන් අම්මේ මේ මාළු වල කටු අයින් කරගන්න ඕනේ. ඔව්. දැන් මේක මාළු විතරද එකතු කරගන්න පුළුවන්? අපිට කරවල, උඹල කඩ බෑ බෑ. උඹල කඩ ටිකක් නම් එකතු කරගන්න පුළුවන්. කරවල නම් එකතු කරන්න අමාරුයි. මේක තලා ගන්න ඕනේ.
පුතාටත් දැන් ටිකක් වැඩ පුළුවන් නේද? ඔව් ඉතින් මම ලංකා පුරාම මේ විදිහට කෑම හදාගෙන යද්දි එක එක අම්මල මට කියලා දෙනවා එක එක විදිහට වැඩ කරන විදිහ එහෙම නැත්නම් කුස්සියේ කොයි විදිහටද වැඩ බෙදා ගන්න ඕනේ කියන එක. සමනේ මේක කුඩු වෙනකම්ම මේ කොටා ගන්න ඕනද අම්මේ? ඔව් පුතේ කුඩු වෙනකම්ම කොටා ගන්න ඕනේ. අම්මේ දැන් ඇතිද කියලා බලන්නකෝ මේ කොටා ගත්තා. දැන් නම් ඇති පුතේ. ඒ කියන්නේ මේ ගාන තම පදම නේද? පදම. හොඳට අතට තුනී වෙලා කැලි එක එකතු වෙලා තියෙනවා. ඔව් ඔව්. අම්මේ දැන් කොතනින්ද අපි වැඩේ ඊළඟට ආරම්භ කරන්න ඕනේ? දැන් පුතේ අපි මේක ටෙම්පරාදුවට හලා ගන්න ඕනේ. හරි. එහෙනම් අපි ටෙම්පරාදු කරගමු. අපි මුලින්ම පොලොස් එක තඹ ගත්තා. ඊළඟට ටෙම්පරාදු කරගන්නවා. ඊළඟට මොනවද අපි කරන්න ඕනේ? දැන් අපි මේක සුදු ලුණු ටික දාලා පුතේ හොඳට බැදෙන්න. කරපිංචයි සුදු ලුණු ටික ටිකක් රන් පාටට බැද ගන්න ඕනේ. මට මේකට දෙන්න පුතේ මිල් කෑලි ලුණු රම්බිලිස් රම්බිලිස් ටික පුතේ අපි වැඩිය දානවා මොකද මේ සැර තියෙන්න ඕන ලුණු ටික චුට්ට ගුන්දේ අපි දැන් මේකට අලාගත්තු මාළුයි කොස් ගැටයි එහෙම කලවම් කරමු පුතේ දැන් මේක හරි පුතේ. ඒ කියන්නේ අපි ඔන්න ටෙම්පරාදු කරගෙන අවසානයි. ඔව්. ඔව්. දැන් මේක ලිපෙන් බා ගන්නවා. මේ තියෙන්නේ අපි පොලොස් ටෙම්පරාදු කරගත්ත කොටස නේද? ඔව්. ඊට පස්සේ මොකද අපි කරන්න ඕනේ? දැන් අපි මේකට බිත්තර දෙකක් කඩලා චුට්ට චුට්ට ගොඩක් මේක සැරේ නෙමේ ටික ටික මේකට කලවම් කරන්න ඕන කඩල පිටි බිත්තරයි ටික ටික කලවම් කර ගන්න ඕන. හරි. එයි මේ කඩල පිටි බිත්තර එකතු කරන්නේ. එතකොට තමයි පුතේ මේක එකහු වෙන්නේ. දැන් මේක ලිහිලා වගේ තියෙන්නේ. කඩල පිටි බිත්තරයි දාගත්තට පස්සේ මේක එකට එකහු කර ගන්න ලේසි. ඒ කියන්නේ මේ කඩල පිටි බිත්තරයි වෙනම අපි එකතු කරන්න ඕනේ. එහෙම නැත්නම් මේකටම එකතු කරන්න. මේකටම එකතු කර ගන්න ඕන. හරි. මුලින්ම එකතු කරන්න මොනවද? කඩල පිටි චුට්ට චුට්ට දා ගන්න ඕන. උතා මේක දාන මං කලවම් කරන්න. දැන්
එකනම් මේ බිත්තර වලින්ද මේ ඔක්කොම එකතුවක් බවට පත් කරගන්නේ. එකට ගුලි වෙන්නේ බිත්තරයි කඩල පිටි වලින්. අපිට දැන් මේක තලපයක් වගේ වුණාට පස්සේ ඒ කරල් හදන්න ලේසි. ඒ කියන්නේ දැන් මේක තනි කර බැද්දොතින් පොලස් ටික විතරයි බැදෙන්නේ. කැලි කැලි වලට කැලි. කැලි කැලි වලට කැඩලා යනවා. තෙලට දාන්න බෑ. හරි. දැන් අපි ඔන්න බිත්තරයි කඩල පිටි අපි තඹගත්ත පොලොසේ ඔක්කොම ටෙම්පරාදු කරගත්ත දේවල් එකට එකතු කරගත්තා. ඊළඟට මොනවද කරන්න ඕනේ? ඊළඟට පුතේ අපි මේක දැන් රෙදි කඩකින් ගැට ගහලා වණ්ඩුවේ තඹ ගන්න ඕනේ. හරි. ඒ කියන්නේ ඊළඟට අපිට තියෙන්නේ තඹ ගන්න තමයි මේ ටික නේද? ඔව්. හරි. එහෙනම් අපි තඹ ගමු. මේ සුදුපාට රෙදි ආරම්භ තින්නේ මේක පුතේ දැන් මේ අපි මේ ඔස් ගැට කරල විදිහට මේක හදා ගන්න ඕනේ. දැන් මේක අපි මෙහිම අරගෙන මෙන්න මේ විදිහට දින මේක කරලක් විදිහට හැදෙන්න සීරුවට උතා ගන්න ඕනේ මෙන්න මේ විදිහට. ඒ කියන්නේ ওই විදිහට ඊටුවත් තමයි අපිට අර කරලක වගේ හැඩයක් ගන්න. ඊපස්සේ අපි මේක මෙහෙම පද වෙන්න දෙපතම ටකට ගන්න. මේ හරියද බලන්න. පද කරලකට ගන්න. මම ගැට ගන්න එකේ විශේෂත්වයක් තියනවද මොකක් හරි? ඔව් ඒක පුතේ මේකේ අර ලස්සන හැඩේ එනවා. මේ දෙපැත්ත තද වුණාට පස්සේ අපිට මේක ඒ කරලා හැඩයටම ගන්න පුළුවන්. ඒ කියන්නේ මේක රෝල් කරලා මේ විදිහට උතා ගත්තම තල කැරල්ලක් වගේ. ඔව්. ඔන්න ඉතින් අම්මා කිව්ව විදිහටම කරල් කීපයක් අපි හදාගත්තා. මේ තියෙන මේ විදිහට හදාගත්ත කරල් ටික. අම්මේ දැන් මොනවද කරන්න ඕනේ? දැන් අපි පුතේ මේක කඩවැස්මෙන් වහලා තඹ ගන්න ඕනේ. මේ විදිහට අපි මේක තියලා උමාලෙන් තඹ ගන්න. අම්මේ දැන් අපි කොච්චර විතර වෙලාවක් මේක තඹ ගන්න ඕනේද? මේක විනාඩි 10ක් ඇතුළත ගානට ඒක මේ කරල වගේ හැදෙනවා. දැන් ලස්සන්ට හැදෙනවා. ලස්සන්ට හැදෙලා තියෙනවා. ඉතින් අපි ලිව්වට පස්සේ ඒක ගැලවෙන්නේ මුකුත් නැහැ. ගැලවිලා යන්නේ නැහැ. ඒක නිසා එක්කහුව වෙලා ලස්සන්ට කරල වගේ තියෙනවා. ඒක තමයි පදම. කෑමක් හදාගෙන යද්දී ඒ කෑමේ තියෙන රහ වගේම හැඩය ගැන ලස්සන ගැනත් අනිවාර්යයෙන්ම අම්මා කෙනෙක් හිතනවා. ඒ හින්දා තමයි මේ අම්මත් ඒ දේවල් ගැන අනිවාර්යයෙන්ම එක එක මතක් කරගෙන යන්නේ. දැන් අම්මේ අපි ගොඩක් වෙලා තිබ්බනේ. ඔව් මේක බා ගන්නත් වෙලාව ඇවිල්ලාද? ඔව් දැන් මේක තැඹිලා ඇති පුතේ. දැන් අපි පුතේ මේක බා ගන්නයි හදන්නේ. ප්‍රශ්නෙට තියනවානේ? ඔව් කොහොමද මේක ලියා ගන්න ඕනේ? දැන් අපි ඕක පරිස්සමට ලියා ගන්න ඕන පුතේ. එන්න මේ විදියට. මේක තමයි දැන් හදාගත්තු පදම. මෙන්න මේ විදියට ගන්න තමයි අර රෙදි රෙදිකු මොතලා දෙපැත්තකින් අපි ගැට දෙකක් ගැහුවේ නේ? ඔව්. දැන් අපි මේක පුතේ ගැඹුරු තෙලේ බැද ගන්න ඕනේ. එන අම්මා කිව්ව විදිහටම අපි සූදානම් කරගත්ත කරල් ටික බැද ගන්න තමයි සූදානම් වෙන්නේ. දැන් මුටි අපි මේක තෙලට දාගන්නයි හදන්නේ. අම්මේ දැන් අපි මේක බැද ගන්න ඕනේ ගැඹුරු තෙලේද කොයි විදිහට? ඔව් ගැඹුරු තෙලේ බැද ගන්න ඕන පුතේ. ඒ විශේෂත්වයක් තියෙනවද? ඔව් දැන් මේ කරලට උඩින් තෙල් එන්න ඕනේ. නැත්තම් කුපුරලා ලිහෙනවා. දැන් ඔක බැදගත්තට පස්සේ අම්මේ හරින් පදමෙන්නේ රන්වන් පාට වෙනකම් බැදෙන්න ඕනේද? ඔව් ඔව්. මේකේ පදම තමයි රන්වන් පාට බැදගත්තට පස්සේ තමයි ගාන්ට පදමයි කියලා තේරෙන්නේ. දැන් පුතේ මේ ගාන තමයි මේ කරල සම්පාතක බෙදුනාන් පස්සේ මේක තමයි ගාන. දැන් පුතේ මේක බැදිලා ඇති. දැන් අපි මේක බා ගන්න හදන්නේ.
පොළොස් තීරු කරල් බැදීගෙනෙද්දී හරි අමුතු සුවඳකුත් වෙනවා. මොකද තෙල් සුවඳයි ඒ වගේම රන්නන් පාට එකතුනාට පස්සේ කන්නේ කොයි වෙලාවෙදි කියලා හිතාගන්න බැරුව ඉන්නේ. අ පුංචි වෙලාවකින් මට නම් ඒ අවස්ථාව ලැබෙනවා රහ බලන්න. එහෙම නේද? ඔව්. දැන් මේකත් ඇති පුතේ. හරි. දැන් අපි මේක බාගමු. ඔන්න උණු උණුනේ අපි බා ගන්නවා. අපි අද හදපු කෑම නේද? ඔව්. ඒ කියන්නේ මට රහ බලන්න වෙලාව තමයි ඇවිල්ලා තියෙන්නේ නේ. උණු උණුවේ තියෙනවා මම නම් කනවා. ඇත්තටම හරි අමුතු පාටක් තියෙනවා. මොකද රන්වන් පාට වෙනකම් බැදුනාට පස්සේ මේ තියෙන්නේ පොලොස්ද කියලා හිතා ගන්නත් බෑ. කඩල පිටි එකතු කරාම පස්සෙ තමයි මේ විදිහ හැඩයක් එන්නේ. මම කනවා මේ. හයි හයි. රස්නෙට තියෙනවා. මිරිසුත් නියම පදමෙට තියෙනවා. මොකද මම වැඩසටහන පටන් ගන්නද කිව්වා මම පොලොස් කාලා තියෙන්නේ සාමාන්‍ය ක්‍රමයකට විතරයි කියලා. හැබැයි අද මේ විදිහට පොලොස් බැදලා එහෙම නැත්නම් හම්බලා මේ විදිහට හදාගත්ත පොලොස් තීරු කරල් නම් කවදාවත් කාලා නැහැ. ස්තුතිවන්ත වෙන්න ඕනේ අම්බලංගොඩ වටපොල චන්දිමා මහත්මියට. අම්මේ බොහොම ස්තුතියි මේ විදිහේ රසවත් කෑමක් මට හදන්න කියලා දුන්න. මම අර ගත්තෙක් කනවා. අද දවසට අපිට සමුගෙන යන්න වෙලා වෙවි. ලබන සුමානේ අපි ඔබේ ගමට එන්න සූදානම්. ඔබේ පලාතේ තියෙන සමහර දේවල් එකතු කරගෙන මේ විදිහේ රසවත් කෑමක් අපි හදන්න සූදානම් වෙනවා. ඉතින් ලබන සුමානේ හමු වෙන තෙක් අපි අදට සමු ගන්නවා. ඉහළන අපට සුබ දවසක්. බෝවන් සුබෝදැසන කටේ රහට විශේෂාංගෙන් අනතුරු අපේ ආරම්භ කරනවා සුරූපී විශේෂාංගෙන් මේ විදිහට ඔබ කාන්තාවක් වෙනවා නම් යුවතියක් වෙනවා නම් ඔබ කැමති බොහෝ අවස්ථාවලදී ඔබේ වෙඩින් එක ළඟ එනවා නම් නැත්නම් උත්සව අවස්ථාවක් ෆන්ක්ෂන් එකකට ඔබ යන සූදානම් වෙනවා නම් ෆේෂල් එකක් කරගන්න. මොකද මූණේ පැහැය මූණේ තියෙන අනවශ්‍ය රෝම සියල්ල ඉවත් කරගනිමින් කරන මේ ෆේෂල් එක ඔබේ මුහුණට ඔබේ රූපයට අලුත් අලංකාරයක් එකතු කරන. ඉතින් මම අද කතා කරන්න සූදානම් ඩ්‍රීම් ඩ්‍රෝන් සමගි කොහොමද ෆේෂල් එකක් කරගන්නේ කියලා. ෆේෂල් එකක් කරගන්න අවශ්‍ය හොඳම දේ අද ඔබට ඩ්‍රීම් ඩ්‍රෝන් මගින් එකතු කරන. ඉතින් අද සුපුරුදු පරිදි අපිත් එක්ක එකතු වෙනවා ප්‍රවීණ රූපලාවන්‍ය හා කේශලංකරණ ශිල්පිනි ධනුෂී ප්‍රේමරත්න මහත්මිය. අයබෝවන් ඔබට සුබදැසන. ධනුෂී මහත්මිය අපි කලින් සතියේත් කතා කරා මේ ඇල්ගි රේන්ජ් එක ගැන. එහි තියෙන විශේෂත්වය තමයි මුහුදු පැලෑටි යොදාගෙන ඒ සාරය යොදාගෙන තමයි මේ නිෂ්පාදනය සකසලා තියෙන්නේ කියලා. අද මොකක්ද මේ ෆේෂල් රේන්ජ් එකක් විදිහට හඳුන්වා දෙන්නේ? ඔව්, ඇල්ගි අපි ගිය සුමානෙත් කතා කරා ඇල්ගි නිෂ්පාදන පෙළම ගැන. ඇත්තටම ඇල්ගි කියන්නේ අදියේ ආපු නිෂ්පාදන පෙළක් නෙමෙයි. වසර 10ක් තිස්සේ දේශීය වෙළඳපළේ තිබුණු නිෂ්පාදන පෙළක්. නමුත් දැන් අපේ අතර පත් වෙලා තියෙන්නේ අලුත් මුහුණුවරකින්. ඒකට හේතුව තමයි කලින් පැක් එක තද නිල් පාටට තිබ්බේ. නමුත් අපේ අතර දැන් ඇල්ගි පත් වෙලා තියෙන්නේ මෙන්න මේ වගේ ඇසුරුමකින් තමයි ඇල්ගි නිෂ්පාදන පෙළ දැන් දේශීය වෙළඳපළේ අපිට ගන්න පුළුවන්කම ලැබිලා තියෙන්නේ. ඇත්තටම ඇල්ගි දැන් වසර 10ක් තිස්සේ දේශීය වෙළඳපළේ තියෙනවා වගේම තමයි විදේශීය වෙළඳපළෙත් වසර 10ක වගේ කාලයක් තිස්සේ අපි විදේශීය වෙළඳපළටත් යවන නිෂ්පාදන පෙළක් තමයි ඇල්ගි රූපලාවන්‍ය නිෂ්පාදන පෙළ. ඉතින් අපිට ඒකෙන්ම තහවුරු වෙනවා. මොකද විදේශීය වෙළඳපළකට නිෂ්පාදනයක් යවනවා කියන්නේ ලේසි දෙයක් නෙමෙයි. ඒ විතරක් නෙමෙයි රටවල් 35කට අධික ප්‍රමාණයකට මේ ඇල්ගි රූපලාවන්‍ය නිෂ්පාදන පෙළ අපි දැනටමත් යවනවා. ඒකෙන් අපිට තහවුරු වෙනවා මේ නිෂ්පාදන පෙළේ තියෙන ප්‍රමිතීන් උසස් බව, ගුණාත්මක බව, ඒ වගේම අපේ සමට කොච්චර හිතකරනද කියන දේ ගැන අපිට නිසියාකාර හරි අවබෝධයක්, හොඳ වගකීමක් ගන්න පුළුවන් නිෂ්පාදන පෙළක් තමයි ඇල්ගි රූපලාවන්‍ය නිෂ්පාදන පෙළ. මේ ඇල්ගි කට්ටලය තුළ අන්තර්ගත වෙලා තියෙනවා ෆේෂල් එකකට අවශ්‍ය කරන සියලුම නිෂ්පාදන. ක්ලෙන්සර් එක, ටෝන එක, ස්ක්‍රබ් එක, මසාජින් ජෙල් එක, පැක් එක, මේ ආදී වශයෙන් ෆේෂල් එකකට අවශ්‍ය කරන නිෂ්පාදන තියෙනවා. ඒ විතරක් නෙමෙයි අපි ෆේෂල් එකකින් පස්සෙත් සම පවත්වාගෙන යන්නත්
අවශ්‍ය කරනවා නිෂ්පාදන මොයිස්චරයිසර් වර්ග ඒ වගේම කුරුලෑ සම සඳහා තියෙන ඇන්ටි ක්‍රීම් වර්ග කුරුලෑ නැති කරන්න කුරුලෑ ලප කැලල් නැති කරන්න ඒ වගේම ඇන්ටි රින්කල් ක්‍රීම් ෆෙයර්නස් ක්‍රීම් මේ වගේ ආදී විශාල රූපලාවන්‍ය නිෂ්පාදන පෙළක් මේ ඇල්ගි රූපලාවන්‍ය කට්ටලය තුළ අන්තර්ගත වෙලා තියෙනවා ඒ වගේම තමයි ඇල්ගි කියන්නේ මුහුදු පැලෑටියේ සාරය යොදාගෙන නිෂ්පාදනය වෙච්ච නිෂ්පාදන පෙළක් මේ ඇල්ගි එක්ස්ට්‍රැක්ට් එක ගෙන්වන්නෙත් UK වලින් එංගලන්තෙන් තමයි ලංකාවට ගෙනල්ල ඉවර වෙලා බ්‍රීම් ඩ්‍රෝන් සමාගමින් මේ ඇල්ගි නිෂ්පාදන පෙළ හදලා දේශීය වෙළඳපළට වගේම විදේශීය වෙළඳපළටත් දාන්නේ මෙහි හදන නිෂ්පාදනයක්. ඉතින් ඒ වගේම තමයි මේ නිෂ්පාදන අපි විදේශීය වෙළඳපළවල් වලට යවනකොට ඒ හැම රටකම තත්ත්ව සහතිකය මේ ඇල්ගි රූපලාවන්‍ය නිෂ්පාදන පෙළට ලැබිලා තියෙනවා. ඉතින් ඒකෙන් අපිට තහවුරු වෙනවා මේ නිෂ්පාදන පෙළේ තියෙන ගුණාත්මක බව ඒ වගේම ප්‍රමිතියෙන් උසස් බවත් අපේ සමට ප්‍රධානම දේ තමයි අපේ සමට හොඳ පැහැපත් හොඳ නිරෝගී සමක් ලබා ගැනීමේ හැකියාව තියෙනවා මේ ඇල්ගි රූපලාවන්‍ය නිෂ්පාදන පෙළ භාවිතා කිරීම තුළින්. ඔව් අපි කලිනුත් සඳහන් කරා ගිය සතියේ කතා බහේදී මේ ඇල්කි ශාකසාරය යොදාගෙන කරන නිෂ්පාදනයන් ඕනම සමකට සුදුසු වෙනවායි කියලා. ඒ වගේම අපි ධනුෂ මහත්මිය ටිකක් කතා කරමු මේ සියලුම නිෂ්පාදන යොදාගෙන ෆේෂල් එකට යන්නේ කොහොමද කියලා. ඔව් අනිවාර්යයෙන්ම මේක ඕනම සංවර්ගයක් සඳහා භාවිතා කරන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි ස්ත්‍රී පුරුෂ භේදයක් නැහැ, වයස් සීමාවක් නැහැ. ඕනම වයස් කාණ්ඩයක කෙනෙකුට මේ නිෂ්පාදන පෙළම භාවිතා කරන්න පුළුවන්. ඒකට හේතුව තමයි මේ එකම නිෂ්පාදනයකවත් සමට අහිත කරන බ්ලීචින්වත් ඒ වගේ රසායනික ද්‍රව්‍යවත් මෙහි අන්තර්ගත වෙලා නැහැ. විටමින්ස් වර්ග ඒ වගේම ඛනිජ ලවණ තමයි මෙහි අන්තර්ගත වෙලා තියෙන්නේ. මෙහි හැම නිෂ්පාදනයක අන්තර්ගත වෙලා තියෙන ප්‍රධානම සංඝටකය තමයි මුහුදු පැලෑටිවල සාරය. ඒ සාරය යොදාගෙන තමයි මේ හැම නිෂ්පාදනයක්ම හදලා තියෙන්නේ. ඒක නිසා තමයි අපේ සම පිරිසිදු කරද්දී වුණත් ක්ලෙන්සින් මිල්ක් එක පාවිච්චි කරද්දිත් අපේ සමෙහි තිබිය යුතු ස්වභාවික තෙතමනය හොඳින් ආරක්ෂා කරගෙන හොඳ පිරිසිදු කර ගැනීමක් අපේ සමට කරගන්න පුළුවන්. ඒ වගේම තමයි සම පෝෂණය කරන්න පුළුවන් නිෂ්පාදනත් මේ ඇල්ගි කට්ටලය තුළ අන්තර්ගත වෙලා තියෙනවා. මේ නිෂ්පාදන පෙළ එක්ක අපි මාස දෙකක් තුනක් එක දිගට පාවිච්චි කරනකොට දවසින් දවස අපේ සමට තේරෙනවා මේකේ ලැබෙන ප්‍රතිඵලය. අපේ තියෙන ගැටලුකාරී සමේ තියෙන ගැටලුකාරී තත්ත්වයන් ඒ කිව්ව සමව පැහැගැන්විච්ච දේවල් සමේ ලප කැලල් තියෙනවා නම් මේ වගේ දේවල් ටිකෙන් ටික අඩු වෙලා හොඳ තෙතමනයක් සහිත පැහැපත් නිරෝගී සමක් ලබා ගැනීමේ හැකියාව තියෙනවා මේ ඇල්ගී රූපලාවන්‍ය නිෂ්පාදන පෙළ තුළින්. ඔබටත් නිවසතේ සිදු කරගන්න අවශ්‍ය වෙන නම් ෆේෂල් එකක් ඔන්න ඔබට ඉතාමත් පහසුවෙන් කරගන්න අවශ්‍ය නිෂ්පාදන කට්ටලයම ඔබ අතර තිලන වෙනවා ඩ්‍රීම් රෝන් හරහා. ඉතින් මම මතක් කරන්නම් නිෂ්පාදනය ලබා ගැනීම සඳහා දුරකථන අංක විමසීම් සඳහා 0711 44 44 700 ඒ වගේම 0711 44 44 703. ධනුෂි මහත්මිය දැන් අපි අවශ්‍ය දේවල් සඳහන් කරා මෙන්න මේ නිෂ්පාදන පෙළ භාවිතා කිරීමෙන් තමයි අපිට නිවසේදී තව පහසුවෙන් ෆේෂල් එකක් කරගන්න පුළුවන් වෙන්නේ කියලා. අපි පොඩ්ඩක් කතා කරමු ප්‍රේක්ෂකයන්ව දැනුවත් කරමු කොහොමද අපි ක්ලීන් අප් එකක් කරගන්නේ කියලා ගෙදරදී මේවා භාවිතා කරලා. ඔව් අපිට ඉස්සෙල්ලාම අවශ්‍ය වෙනවා මුහුණ පිරිසිදු කර ගැනීම සඳහා ක්ලෙන්සින් මිල්ක් එක. මේක තමයි ඇල්ගී රූපලාවන්‍ය නිෂ්පාදන පෙළේ තියෙන පළවෙනිම පියවර. අපි ක්ලීන් අප් එකක් හරි ෆේෂල් එකක් හරි කරනවා නම් ක්ලෙන්සින් මිල්ක් එකෙන් අපි ඉස්සෙල්ල මුහුණ පිරිසිදු කරගන්න ඕනේ. අපි අවශ්‍ය ප්‍රමාණයට ක්ලෙන්සින් මිල්ක් එක අරන් මුහුණ බෙල්ල ඉදිරිපස බෙල්ල පිටිපස ෂෝල්ඩර්ස් ඒ ආදී ස්ථාන හැමතැනක්ම විනාඩි 4ක වගේ කාලයක් අපි ක්ලෙන්සර් කරගන්න ඕනේ. ක්ලෙන්සර් කරගත්තට පස්සේ අපි ගෙදරදී නම් පිරිසිදු වතුරෙන් සෝදලා සම්පූර්ණයෙන්ම ඉවත් කරන්න ඕනේ. ඊට පස්සේ අපි පිරිසිදු කොටන් කැබල්ලකට මෙන්න මේ ඇල්ගි ස්කින් ටෝන් එක අනිවාර්යෙන්ම ආලේප කරන්න ඕනේ ඇස් උඩ ඇස් වටා ඇරෙන්න. ක්ලෙන්සර් කරපු අනිත් හැම ස්ථානයකම ඇල්ගි ස්කින් ටෝන් එක ආලේප කරන්න ඕනේ. ඊළඟ පියවර තමයි අපේ ෆේෂල් ස්ක්‍රබ් එක. මේ මගේ අතේ තියෙන දැන් ඇල්ගි ෆේෂල් ස්ක්‍රබ් එක. මේකේ තියෙන්නේ ඉතාමත්ම සියුම් ඇට. සමහර ස්ක්‍රබ් ඔබ පාවිච්චි කරලා ඇති සමහර අය. ඇට ගොඩාක් ලොකුයි. ඒක සුදුසු නැහැ සමට ඇත්තට. මොකද ඇට ලොකු වුණාම සම ඉතා ඉක්මනට පළදු වෙන්න සම ඩැමේජ් වෙන්න පුළුවන්. නමුත් මේ ඇල්ගි ස්ක්‍රබ් එකේ ඉතාමත්ම සියුම් ඇට තියෙන නිසා සමෙහි තියෙන අර මැරුණු සෛලයන් ඉවත් කිරීමේ හැකියාව තියෙනවා. ස්ක්‍රබ් කරලා ඉවරනම හොඳ පැහැදිලි බවක් හොඳ පිරිසිදු පැහැපත් බවක්
ලැබෙන එක අපිට තේරෙනවා. මොකද හොඳ පිරිසිදු කිරීමක් මේ ස්ක්‍රබ් එක තුළින් අපිට කරගන්න පුළුවන්. ස්ක්‍රබ් එක කරාට පස්සේ අපි ඇත්තටම ඇල්ගී කියන්නේ රූපලාවන්‍යාගාරවලත් භාවිතා වෙන නිෂ්පාදන පෙළ. දැන් අපි රූපලාවන්‍යාගාරයකදී කරනවා නම් ස්ක්‍රබ් කරාට පස්සේ ස්ටීම් කරලා බ්ලැක් හෙඩ්ස් වයිට් හෙඩ්ස් අයින් කරනවා. නමුත් අපිට නිවසේදී මේ දේවල් කරගන්න අමාරුයි. ඊට පස්සේ නිවසේදී කරනවා නම් අපිට පුළුවන් ස්ක්‍රබ් එකෙන් පස්සේ පැක් එක ආලේප කරන්න. ඇල්ගී පැක් එක ආලේප කරලා විනාඩි 20ක් වගේ කාලයක් තියලා ඉවර වෙලා පැක් එක ඉවත් කරන්න පුළුවන්. පැක් එක ඉවත් කරාට පස්සෙත් ඔබට පුළුවන් අපේ ඇල්ගී මොයිස්චරයිස එකක් තියෙනවා, නැත්නම් ඇල්ගී ෆෑනස් ක්‍රීම් එකක් තියෙනවා පැහැපත් බවක් ලබා ගන්න අවශ්‍ය නම්. මේ දෙකෙන් ඕන එක කාලේප කිරීමේ හැකියාව තියෙනවා. ඕක අපි දැන් සාමාන්‍ය රූපලාවන්‍යාගාරයක දිනෙන් අපි ෆේෂල් එකක් කරන්නේ මාසෙකට සැරයක්. නමුත් අපි ගෙදරදීත් සම පවත්වාගෙන යන්න ඕනේ. අපි අර ෆේෂල් එකකින් ලබාගත්ත පැහැපත් බව අපි ඒක ඊළඟ ෆේෂල් එක වෙනකන් තියාගන්න ඕනේ. එතකොට අපි කරන්න ඕනේ ගෙදරදී මම අර කිව්වා වගේ ක්ලෙන්ස කරලා ටෝන කරලා ස්ක්‍රබ් කරලා පැක් එකක් අවම වශයෙන් සුමානකට සැරයක්වත් භාවිතා කරන්න ඕනේ. ඒ ඇරෙන්න දිනපතා අනිවාර්යෙන්ම ඇල්ගී මොයිස්චරයිසර් එක ආලේප කරන්න ඕනේ. ඒකෙන් වෙන්නේ සමට හොඳ තෙතමනයක් ලබා දෙනවා, සමට හොඳ පෝෂණයක් ලබා දෙනවා. එතකොට අපේ අර තියෙන ගැටලුකාරී තත්ත්වයන් ටිකින් ටික නැති වෙලා ගිහිල්ලා හොඳ තෙතමනයක් සහිත හොඳ පැහැපත් සමක් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඔව්, ඔබටත් ලබා ගැනීමට අවශ්‍ය වෙනවා නම් මේ ෆේෂල් කිට් එක ඔබට අවස්ථාව තියෙන මම ඒ සඳහා මතක් කරන්න විමසීම් සඳහා දොරකතන අංක 0761 44 44 703 ඒ වගේ 0761 44 44 700. ධනිෂි මහත්මිය, ඔබ බොහොම විශ්වාසෙන් යුතුව කතා කරන මම හිතන්නේ ඔබටත් පෞද්ගලිකව අත්දැකීමක් ඇති. මොකද ඔබ බොහොම සුන්දර කාන්තාවකේ ලස්සනේ රහස මම හිතන්නේ අපි කැමති පාරිභෝගිකයෝ දැනගන්න අපි පොඩ්ඩක් කතා කරමුද ගැන. ඔව්, ඇත්තටම මේ නිෂ්පාදන භාවිතා කරනවා. ඒක භාවිතා කරන නිසා තමයි මෙතනට ඇවිල්ලා මේ නිෂ්පාදනය ගැන කතා කරන්න පුළුවන් වෙන්නේ. ඇල්ගී කියන්නේ ඩ්‍රීම් ඩ්‍රෝන් සමාගමෙන් වසර 10ක් තිස්සේ දේශීය වෙළඳපළ වගේම විදේශීය වෙළඳපළෙත් ඉදිරියෙන්ම තියෙන නිෂ්පාදන පෙළක් කිව්වොත් මම නිවැරදි. ඉතාමත්ම ජනප්‍රිය නිෂ්පාදන පෙළක්. ඒක දැන් අලුත් මුහුණුවරකින් තමයි අපේ අතට පත් වෙලා තියෙන්නේ. මෙහි අන්තර්ගත වෙලා තියෙන ප්‍රධානම සංඝටකය තමයි මුහුදු පැලෑටියේ සාරය තමයි මේ ඇල්ගී රූපලාවන්‍ය නිෂ්පාදන පෙළේ අන්තර්ගත වෙලා තියෙන්නේ. මුහුදු පැලෑටියේ සාරය කියන්නේ අපේ සමට අත්‍යවශ්‍ය විටමින්ස් වර්ග, ඛනිජ ලවණ විශාල ප්‍රමාණයක් මේ නිෂ්පාදන පෙළේ අන්තර්ගත වෙලා තියෙනවා. ඒක නිසා අපිට හොඳ පැහැපත් නිරෝගී සමක් ලබා ගන්න පුළුවන් මේ නිෂ්පාදන පෙළ භාවිතා කරොත්. අපිට දුරකථන අංකයට කතා කරොත් ඔබට මේ නිෂ්පාදන කොහොමද භාවිතා කරන්නේ නිවසේදී කියන දේ ගැන අපි ඔබව දැනුවත් කරන්න. හරි, ඉතින් අද දවසෙත් අපි කතා බහ කරේ හැම තිස්සෙම ඔබට ඉතාමත් ගුණාත්මක භාවයෙන් යුතුව නිෂ්පාදන පෙළක් පිරිනමන්නට උත්සාහ කරන ඩ්‍රීම් රෝන් සමගයි. ඉතින් අදත් අපි එක කතා බහට එකතු වෙන ප්‍රවීණ රූපලාවන්‍ය හා කේශලංකන ශිල්පිනි දංශ ප්‍රේමරත් මහත්මියට බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. අයිබෝවන් ඔබට. අයිබෝවන්. අපි හැම විටම අපේ ජීවිතයේ බොහෝ දේවල් කල් දමන්න උත්සාහ කරනවා. කල් දැමීම තුළින් සමහර විට ඔබට සිදුවන පාඩුව හඳුනා ගන්නට නොහැකි තරම් වෙන්න පුළුවන්. ඒ හින්දා හැම තිස්සෙම දවසකට නියමිත කාර්යයක් තියෙනවා. ඒ කාර්යය අදවසන් කරන ඔබේ ජීවිතේ බොහොම සාර්ථක වේ. ඉතින් අද අපි බදාදා දවසේ හිරවින්දනිය උදෑසන තුළින් සමුගන්නයි ලෑස්ති වෙන සමුගන්න කලින් ඔබ සියලු දෙනාටම ප්‍රාර්ථනා කරනවා සුබ දවසක් වෙන්නට කියලා. අයිබෝවන්.